දිනය 2023/06/09 වේලාව පෙරවරු 7 සුපුරුදු පරිදි තැප්‍රොසයන්ස් චැනලයේ වෙත පිවිසීමට උත්සාහ කළත් එයට ඇතුළු වීමට අවස්ථාව නොලැබිනි. තැප්‍රොසයන්ස් චැනලය සයිබර් ප්‍රහාරයකට ලක් වී තිබෙනි. සයිබර් ප්‍රහාරකයා විසින් චැනලයට අනවශ්‍ය නොගැලපෙන වීඩියෝ කීපයක්ද එක් කර තිබිනි. කරුණු කාරණා වටහාගත් මා Google ආයතනය හා සම්බන්ධ වී මාගේ දුක් ගැනවිල්ල ඕනට පැවසුවා. මේ අතරතුර දරුවන් රසග්ගේ පණිවිඩ ගලා එන්නට විය. සර්, චැනල් එක නැවත්තුවාද? මොනවාද මේ අලුතෙන් දාලා තියෙන වීඩියෝ? මට ඒ කිසිවකට පිළිතුරු සැපයීමට නොහැකි විය. චැනල් එක සයිබර් ප්‍රහාරයට ලක්වීම පිළිබඳ මට වඩා දුක් වූයේ මාගේ දයාබර දරුදරියන් වග මා හොඳාකාරවම දන්නෙමි. ඔවුනගේ ආශිර්වාදය තුලින් දිගින් දිගටම Google ආයතනය සමග සම්බන්ධතා පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස 2024/03/04 වෙනි දින යලිත් තැප්‍රොසයන්ස් චැනලය මා සතු විය. ශ්‍රී ලාංකීය සයිබර් අවකාශයේ 6/11 විදු දැනුම පරිවහණය කරන ප්‍රධාන විද්‍යා චැනලයේ ලෙසින් වඩා පරිපූර්ණව ඉදිරියටත් ඔබට විද්‍යාව ලේසියෙන් පහසුවෙන් කියා දෙන්න මා සූදානම් බව ප්‍රකාශ කරමේ හද පිරි සතුටිනි. තැප්‍රොසයන්ස් චැනලේ ග්‍රාහකයන් ප්‍රමාණය ලක්ෂයේ සීමාව පසු කළේ මීට මාස 8කට පමණ පෙරය. ශ්‍රී ලංකාව වෙන් රටක අධ්‍යාපනික චැනලයක් ග්‍රාහකයන් ලක්ෂයේ කඩයිම පසු කිරීම ඉතාම අසීරු කටයුත්තකි. නමුත් අපගේ චැනලය දරුවන්ගේ විශ්වාසය සහයෝගය මත ඒ කඩයිම පසු කළ බව සතුටින් ඔබ වෙත දැනුම් දෙමි. එසේනම් ලක්ෂයක් හිත්වලට ලක්ෂයක් ආදරය බෙදීමේ අරමුණින් මා ඔබෙන් සමුගන්නවා.